ආයුබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්ෂනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත IMF පොරොන්දු වලට බාලගිරි දෝෂයද වෙරිටි රිසර්ච් අසයි අන්තරේ පොල් පැල බලාගත්තා වගේ 76 ඉඳන් රට බලා ගන්න සෙට් එක ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාව IMF පොරොන්දු 125ක් තවමත් ඉටු කර නැති බව වෙරිටේ රිසර්ච් නවතම වාර්තාවක් පෙන්වා දෙනවා. ඉටු කළ යුතුව තිබූ කැපවීම 63න් ශ්‍රී ලංකාව ඉටු කර ඇත්තේ කැපවීම 32ක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටු කළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. මේ මාස අවසානයේදී ඉටු කළ යුතුව තිබූ කැපවීම් වලින් 125ක් සහතික ලෙස ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවයි IMF මීටරය පෙන්වා දෙන්නේ. ඉටු කළ යුතු කැපවීම් 63න් ශ්‍රී ලංකාව ඉටු කර ඇත්තේ කැපවීම් 32ක් පමණයි. ඉන් කැපවීම් 16ක් ඉටු කර නැහැ. තවත් කැපවීම් 15ක ප්‍රගතිය මැන ගැනීමටවත් ප්‍රමාණවත් තොරතුරු නැතිවීම නිසා එහි ප්‍රගතිය දන්නේ නැති බවයි IMF මීටරය පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය මුදලේ 3වැනි ණය වාරිකයට එම මුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අනිද්දා දිනේදී සිය අනුමැතිය ලබා දෙන බව වෙරිටේ රිසර්ච් සිය නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. නරේන්ද්‍ර මෝදි යලි අගමැති ධූරයට පත්වීම මෙරට ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉන්දියාවේ දැනුම සහ තාක්ෂණයේ ප්‍රයෝජනයට ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඉන්දියාවේ හිටපු අගමැති නැවත වතාවක් බලයට පත්වීම අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි ධනාත්මක විදිහට තමයි දකින්නේ. අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේදී ඉන්දියාව විවිධ පැතිවලින් ලංකාවට උදව් කරා ආධාර කරා මේ වගේ ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් සහන සපයපු නායකයෙක් විදිහට තමයි අපි නරේන්ද්‍ර මෝදි දකින්නේ. ඉන්දියාව ආර්ථිකයේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ අභිලාෂයෙන් තමයි ඔන්න වැඩ කරන්නේ. ලෝකේ පුරාම ආයෝජනය ව්‍යාප්ත කරලා තියෙන ආර්ථිකයක් විදිහට තමයි අපි ඉන්දියානු ආර්ථිකය දකින්නේ. ඉතින් ඉන්දියාවත් එක්ක යම් ආකාරයකට එකඟතාවයකින් යුක්තව කටයුතු කිරීම අපේ ආර්ථිකයට යම් ලෙස වාසි ගෙන දෙන්නට පුළුවන්. දැන් මෙතනදී වැදගත් වෙන්නේ අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය සිදු කළ යුත්තේ අපේ රටේ අවශ්‍යතා මත, නැත්නම් වෙනත් රටක අවශ්‍යතා මත නෙවෙයි. එහෙමනම් අපි දැනගන්නට ඕනේ අපේ රටේ සංවර්ධන ප්‍රයත්නයේ ඉන්දියාවේ වෙළඳපළ, ඉන්දියාවේ තාක්ෂණ ක්‍රමවේද ඒ හැකියාවන් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නට. ඒ ආකාරයට ප්‍රයෝජනයට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් පමණයි ඉන්දියානු ආර්ථිකයට සමගාමීව අපේ ආර්ථිකයේ ශක්තිමත්ව නගා සිටුවීමට හැකියාව ලැබෙන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 520 වන ටෙලිවැකිය. අද වන විට අපේ රට අර මේ ඇත්රල මැදට පැන හඬනා වඳුරගේ තත්ත්වයට පත්වෙලා අවසන්. ඇත්රැල මැදට පැන හඬනා වඳුරගේ තත්ත්වයට. හොඳේ, ඒ කියන්නේ බලවතුන්ගේ නයගිරියට හිරවෙලයි අද අපේ රට තියෙන්නේ. තව තව හිරවෙමින් තිබෙන්නේ. වඳුරනම් මේ ඇත්රැල මැදට පැනලා තමයි පස්සේ අඬන්ට පටන් ගත්තේ. හොඳේ, අපේ නම් ලෝක බලවතුන්ගේ නයගිරිය මැදට ඇදගෙන ගිය රටක්. ඇදගෙන ගියේ පිට කවුරුත් නෙමෙයි, වෙන කවුරුත් නෙමෙයි. අද තව තවත් ඇදගෙන යන්නෙත් වෙන කවුරුත් නෙමෙයි, මේ දේශපාලන නඩේමයි. හොඳේ, මේ දේශපාලන නඩේමයි. ඇත්රැල මැදට හසුණු වඳුරගේ තත්ත්වයට අපිව ඇදලා දැම්මේ මේ උන්දලා. අර ඔබට මතකද අන්දරේ පොල් පැල බලාගත්ත විදිහ? මිනිහා රෑට පොල් පැල ගලෝලා ගෙදර ගේනවා, දවල්ට ආයේ හිටවනවා. රෑට ආයේ ගලවනවා, ගෙදර ගේනවා, දවල්ට ආයේ හිටවනවා නේද? අන්තිමට පොල් පැල ඇට්ටකුණා වුණා විතරයි නේද එකම තැන. අපේ රටට මේ දේශපාලන නඩේ
හැත්තෑ හය වසරක් පුරා කළෙත් ඒකමයි. හොඳේ අන්දරේ පොල් පැල බලාගත්ත වගේ ණයගන්නවා, ඒ ණයගෙවන්ට තව ණයගන්නවා, ඒ ණයගෙවන්ට තව ණයගන්නවා. හොඳේ අන්තිමට රටම ඇට්ටකුණා කරලා තමයි මේ උන්දලන් අතර වුණේ. දැන් මේ දවස්වල ආයේ ඇහෙන්නේ මම රට ගොඩ ගත්තා, අපි රට ගොඩ ගත්තා, දැන් රට සාමාන්‍ය වෙලා, දැන් රට ඉදිරියට යනවා, හූගාල ඉදිරියට යනවා, තව මාස කිහිපයකින් අපි බංකුලොත් බවිනුත් එලියට එනවා. හරිද? ඕකනේ දැහෙන්නේ, දිගටම ඇහුනේ ඕකනේද? මේක ඇත්තක්ද? මේක ඇත්තක්ද? නෑ, අතේ පැලවෙන පට්ටපල් බේගලයක්. හොඳේ මේ දැනුත් කරමින් ඉන්නේ මොකක්ද දන්නවද? ණය ගනිමින් ඉන්න එක. ඒ බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශයට පත් කළ නවතම ණය වාර්තාවෙන්ම ඔප්පු වෙනවා. හොඳේ ඔන්න හොඳට මේ ගණන් හිලව් දිහා බලාගන්ට, හරිය මතක තියාගන්ට. හොඳේ එතකොට ඔබට තේරේවි මේ අර අන්දරේ පුල් පැල බලාගත්තා වගේ ණයම ගන්න සෙට් එක ඒ ණය ගෙවන්ට තව ණය ඉල්ලමින් ණයම අරගනිමින් ණය වැඩි කරමින් ඉන්නවා කියලා. හරිය ඔන්න 20:23. 20:23 සැප්තැම්බර් අවසානය වෙනකොට රට ඇතුලෙන් ගත්ත ණය ඇමරිකානු ඩොලර් මිලියන 51,223.54යි. හොඳේ ඒ 2023 සැප්තැම්බර් අවසානය වෙනකොට ඊළඟට 20:23 දෙසැම්බර් වෙනකොට දේශීයව ගත්ත ණය ඇමරිකානු ඩොලර් මිලියන 52,642.32යි. 52,642.32 51,223.54ක් අඩු කරපුවාම දැන් කීයකින් වැඩි වුණාද? මාස 3ට ඇමරිකානු ඩොලර් මිලියන 1,418.78ක්. 20:23 සැප්තැම්බර් වන විට ගත් විදෙස් ණය. හරිද? ඒ කියන්නේ ලෝකේ කොහෙන් හරි අරගත්ත ණය. ඇමරිකානු ඩොලර් මිලියන 36,386.73යි. හරිය? 20:23 දෙසැම්බර් මාස 3ක් ඇතුළත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 37,334.51ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මාස 3ට විදෙස් ණය වැඩි වූ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 947.78යි. හොඳේ දැන් ඊළඟට ඔය තවත් ණය වර්ගයක් තියෙනවා, ගැරන්ටීඩ් ණය. හරිද? ඒ කියන්නේ රාජ්‍ය ආයතන ණය ගන්නකොට රජයේ අපකරුවෙකු ලෙස ක්‍රියා කරලා අත්සන් කරලා ගන්න ණය. හොඳේ 20:23 සැප්තැම්බර් වන විට එහෙම ණය ඇමරිකානු ඩොලර් මිලියන 3,505.89ක් අරගෙන. හොඳේ 20:23 දෙසැම්බර් වෙනකොට එහෙම ණය ඇමරිකානු ඩොලර් මිලියන 6,185.28ක් දක්වා වැඩි වෙලා. ඔවුන් ඒ ණය වැඩි වෙලා තියෙන ගාන. හොඳේ ඇමරිකානු ඩොලර් මිලියන 2,679.39ක් වැඩි වෙලා. හරිද? 20:23 දෙසැම්බර් වන විට බලන්න මාස 3ට. හරිද? දැන් අපි අරගෙන බලමු 20:23 සැප්තැම්බර් වෙනකොට. 20:23 සැප්තැම්බර් වෙනකොට ගෙවන්ට තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 91,116.16යි. මේ ප්‍රමාණය මාස 3ක් ඇතුළත, ඒ කියන්නේ 20:23 අවුරුද්දේ අග වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 96,162.11ක්. හොඳේ වෙනස කොච්චරද? ඇමරිකානු ඩොලර් මිලියන 5,045.95ක්. මේ ණය හරිය හරි අපූර්වට වැඩි වෙලා. හොඳේ ඊළඟට බලමු 20:23 දෙසැම්බර් ඉඳලා 20:24 මාර්තු වෙනකන්. හොඳේ දේශීය ණය, දේශීය ණය දෙසැම්බර් වල අපි දන්නවා කීයද? ඇමරිකානු ඩොලර් මිලියන 52,642.42යි. මාර්තු වෙනකොට 57,283යි. හරිද? 57,283යි මාර්තු වෙනකොට, මේ අවුරුද්දේ මාර්තු. හරිද? බාහිර ණය කියන්නේ රටින් පිටගත් ණය ඇමරිකානු ඩොලර් මිලියන 37,342.42යි දෙසැම්බර් වල. ඒක අපි දන්නවා. මාර්තු වෙනකොට 37,041යි. අර ගැරන්ටීඩ් ණය, එහෙම නැත්නම් රාජ්‍ය ආයතන ණය ගැනීමේදී රජය අපකරු ලෙස අත්සන් කරලා ගන්න ණය 20:23 දෙසැම්බර් අපි දන්නවා ඇමරිකානු ඩොලර් මිලියන 6,185යි. මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 5,800
හැටයි. හොඳේ 5860යි. දැන් සරලව අවසන් ගණන් ටික තේරුම් ගමු. 20යි 23 සමස්ත ණය ප්‍රමාණය කොච්චරද? ඩොලර් බිලියන 96ක් පැනලා. 20යි 24 මාර්තු වෙනකොට, හොඳේ මතක තියාගන්න මාර්තු, හරිද? තාම අවුරුද්දේ අන්තිම ඇවිල්ලා නැහැ. මාර්තු වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි. හරිද? 100 පැනලා ඉවරයි. හිතන්නකෝ මේ අවුරුද්දේ දෙසැම්බර් වන විට තව කීයක් ණය අරගෙන තියේවිද? තව මොන මොනවා විකුණලා තියේවිද කියලා නේද? තව තව පසුගිය අවුරුදුවලට ගියොත්, තව තව ඈතට ගියොත් ඔබට දකින්ට පිළිවන් වෙන්නේ වාර්ෂිකව මේ විදිහට ණය ප්‍රමාණයේ වැඩි වෙන චාට් එක. වාර්ෂිකව මේ විදිහට දිගින් දිගටම වැඩි වැඩියෙන් ණය අරගන්න එක තමයි ඔබට දකින්න ලැබෙන එකම එක ක්‍රමවේදය. හොඳේ, දැන් මේකට තමයි මේ උන්දල කියන්නේ රට සාමාන්‍යයි කියලා, හරිද? දැන් තේරෙනවද මේ රට ගොඩ දැන් සාමාන්‍යයි? අද පොලිම් නෑ කියන්නේ ඔබවත් මාවත් අපේ උපදින්න ඉන්න දරුවන්වත් තව තව ණයකන්දක හිර කරමින් අපට ඉන්නේ ඇටේටත් පොත්තටත් නැති පාලකීන්. ඇටේටත් පොත්තටත් නැහැ කියලා තියෙන සිංහල කියමනේ තේරුම තමයි එලෝ මෙලෝ දෙලෝටම වැඩක් නැති උන්දලා. හොඳේ, ඒකයි මේ රටට මේ කල ගියේ, මේ කර යමින් තිබෙන්නේ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. මතක තියාගන්න, මේ ඉන්නේ ණය කන්දක් මත. එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.